ආයුබෝවන් ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන IT ඉන්ට්‍රෝවර්ටි සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප මම තාරිකා මිහිරංගනේ ප්‍රථම නවදහනේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත පාසල් විනයට බාධා කරන නීති ගැන ඉදිරි පියවර ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරීටත් බිරිඳටත් වරින්තු මහා ගෙදර හිට සිට අලුත් වෙයි මව්බිමි ඇසිදිසි හර්ද සාක්ෂිය සඳහන මහලේකම් පත් කරන්න රනිල්කින් කමිටුවක් සජිත් රංජිත් මද්දුම බණ්ඩාර නම් කරයි කොරෝනා වෛරසය මර්ධනය හා පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙන ගිය වැඩපිළිවෙලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රසාදය හිමිව තිබෙනවා. ජීවිත අවදානම නොතකා වුහාන් සිට ශ්‍රී ලංකික පිරිස මෙරට වෙත ගෙන ආ ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ප්‍රසාදය පළ කළා. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ චීන කාන්තාව රෝහලින් පිටත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැහැ. චීනයේ වුහාන් නගරයේ ඉදිකළ ඇඳන් දහසකින්ුත් නව රෝහල අද විවෘත කෙරුණා. කොරෝනා වෛරසය රට තුළට ඇතුළු වීම හා ජනතාව ආරක්ෂා වීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කෙරුණා. ඊට අමතරවයි කටුනායක ගුවන්තොටුපලේ තවත් විශේෂ කමිටුවක්ද පිහිට වූයේ. එම කමිටුවල ක්‍රියාකාරීත්වය පැහැදිලි කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද පැවැත්වුණා. චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා දියතලාව නිරෝධ ඒකකේ ආරක්ෂිතව සිටිනවා. ඔවුන් අද දිනේද විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණා. විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් පැය 24 පුරා තුන් වතාවක් ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය හා සෙසු ආසාදිත තත්වයන් පරීක්ෂාවට ලක් කරන බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ. ජීවිත අවදානම නොතකා වුහාන් නගරයේ සිර වී සිටි ශ්‍රී ලාංකික පිරිස මෙරටට රැගෙන ඒමට ස්වේච්ඡාවෙන් කටයුතු කළ ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ජනාධිපතිතුමා ඇගයීමට ලක් කළා. ජනාධිපතිතුමාගේ විශේෂ ආරාධනයකට අනුව ඔවුන් අද දහවල් ජනාධිපති කාර්යාලයේ භෝජන සංග්‍රහයකට සහභාගී වුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක පතිරගේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ මෙහෙයුමට එක් වූ ගුවන් නියමුවන් ඉංජිනේරුවරුන් සහ කාර්ය මණ්ඩලය මෙහිදී ඇගයීමට ලක් කෙරුණා. මෙම පිරිස සිදු කළ කැපවීම ගුවන් සේවයේ ඉතිහාසයට එක්වන බවයි ජනාධිපතිතුමා කියා සිටියේ. ශ්‍රී ලංකාව තුළ හඳුනාගත් කොරෝනා වෛරස ආසාදිතයා වන චීන ජාතික කාන්තාව සුවය ලැබෙමින් සිටියද ඇය තවදුරටත් රෝහලේ රඳවා තබා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝගාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා. විශේෂයෙන් ඇය චීනයට යැවීම සම්බන්ධයෙන් ඇයගේ මානසික තත්ත්වය මෙහිදී සැලකිල්ලට ගන්නා බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. කොරෝනා වෛරසයේ මර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙන ගිය වැඩපිළිවෙලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාව හිමි වෙති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මේ අතර චීනයේ වුහාන් නගරයේ ඉදිකෙරුණු ඇඳන් දහසකින් යුත් නව රෝහල අද විවෘත කෙරුණා. වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 362ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිත සංඛ්‍යාව 17,300ක් වෙනවා. චීනයේ වෙන්ෂු නගරයටද ඇතුල්වීම සහ පිටවීම තහනම් කර නගරය වසා දමා තිබෙනවා. කොරෝනා වෛරසය ඇතැයි සැකකිරෙන පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 21,558ක් බවයි වාර්තා සඳහන් කරන්නේ. චීනෙන් පිටත රටවල වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 150ක්. වුහාන්වල සිටි ශ්‍රී ලාංකිකයන් තමන්ගේම අයසේ හැඟුණු බැවින් ඔවුන් දිවයිනට රැගෙන ඒමේ මෙහෙයුමට සම්බන්ධ වූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය පවසනවා. කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනුයි ඔවුන් මේ බව ප්‍රකාශ කළේ. කොහොමද මේ ගමනට සූදානම් වුණේ? කොහොමද මේ ප්‍රොසෙස් එක? මේක මම ඇග්‍රී වුණා මේ මිෂන් එක බාරගන්න. හේතුව මම යන්න ඕනේ ඉස්සෙල්ලා. ඒක නිසා මම කිව්වා මම යනවා. එතකොට ඔක්කොම වගේ කිව්වා දැන් නැතුව ඒගොල්ලෝ මේ මිෂන් එකට කැමතියි කියලා. ඊට පස්සේ අපිට එයාර් ෆෝස් එකෙන් බ්‍රීෆින්ග් එකක් දුන්නා. ඒක නිසා අපි ඔක්කොම ක්‍රූ එක වැඩි හරියක් ස්ටෑන්ඩ් බයි එකේ හිටියේ. කොයි වෙලාව හරි ඒක වුණොත් අපි ලෑස්ති වෙලා යන්න. වුහාන් වල මොන වගේ සිටුේෂන් එකක් තිබුණේ? අපි අද්දී අපේ ප්ලේන් එක විතරයි එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ලා කෙන් අපිට හමුණා සේවයක්. නමුත් කවුරුත් හිටියේ නෑ එතන. මේ මෙහෙයුමට විශේෂ අනුමැතියක් සැරසිලා තමයි ඔබ පිටත් වුනේ. කොපමණ වේලාවක් මේ ඇඳුම ඇඳගෙන හිටියද? පැය 12ක් විතර. එක දිගට පැය 12ක්? ඔව්. කැප්ටන්, පොඩි කාරණයක් දැනගන්න මම දන්නේ මේකට උත්තරයක් දෙන්න පුළුවන්ද කියලා. ඔබතුමාගේ මෙහෙයුමෙන් පස්සේ අර ළමුන් පාසල් වලට ඇතුළත් කර ගැනීමේ ගැටලුවක්
සම්බන්ධය පුවතක් කිය වාර්තා වුණා කොහොමද ඒක තත්ත්වේ සෝෂල් මීඩියා ජනමාධ්‍ය ජාලවල සහ රූපවාහිනිය අපි දැක්කා එහෙම කිසිම බලපෑමක් එක පාසලකින්වත් කරලා තිබුණේ නැහැ වෙන්ඩට මගින්ට ආහාර පාන ලබා දෙන විදියයි මේක අතර වෙනසක් තිබ්බා මේ දරුවන් අපේ දරුවෝ ඒ නිසා අපි පුළුවන් තරම් පෙන්වන ඒගොල්ලන්ට මේ මෙතන බලාරුම් තමක් නැහැ අපි අපි සලකනවා ඒගොල්ලන් කියලා එහෙමද අපි සර්විස් එක කරේ දැන් ඒගොල්ලෝ ශ්‍රී ලංකන් ක්‍රූ එක ගාවට ආවට පස්සේ ඒගොල්ලෝ මොන වගේ රෙස්පොන්ස් එකද දැක්කේ ඇත්තටම කිව්වොත් ඒගොල්ලෝ මාර සතුටකින් ආවේ අපිව දැක්ක ගමන් ඒගොල්ලන්ගේ ඇස්වල කඳුළු පොඩි ළමයි පවා හරි ආසාවෙන් hina වෙලා ඒගොල්ලෝ ආවේ ඔබගේ නිවසේ සිටින අය ඔබගේ අමුදරුවන් මොනවද කිව්වේ මෙහෙම වහන්නට යනවායි කිව්වා වයිෆ් කිව්වා ආවට ඇයි යන්නේ කියලා ඊට පස්සේ මම කිව්වා මගේ වයිෆ්ට මේ අපේ ළමයි දෙන්න එතන හිටියොත් මොකද්ද මං කරන්නේ එතකොට මගේ වයිෆ් කිව්වා නෑ එහෙනම් ප්‍රශ්නයක් නෑ යන්න කියලා when they asked me also first thing like the captain said I told my wife I have 3 kids how if they are stuck what food we will go how far we will go our country has gone so far to bring them at least we can do this to the country so she said please please bring them back because there are parents like me waiting there that was the main thing drew me to go there එතනම මේ මිෂන් එකට ඇද්දි මම ඌහන්නලට යනවා කියලා දන්නේ මගේ අම්මා විතරයි පැසෙන්ජර්ස් නමව දකින්න නැතුව ඇති මොකද අපි තරම් ක්ලෝස් කරන් හිටියා අඩුම තරමේ අපිට අපිවත් අඳුර ගන්න බෑ අපි කරේ මොකද්ද අපේ ඇඳුමේ අපි අකුරු ලිව්වා කොෂන්නන්කේ දනිදුනන් ඩි එහෙම ඔක්කොම ඩියන් තමයි අපි රෙකග්නයිස් කරගත්තා තමයි කැප්ටන්ටත් බ්‍රදර් කියලා කතා කරපු දැන් තිබ්බම කැප්ටන් නම් මට අඳුර ගන්න බෑ ඔක්කොම එක ඇඳුමේ ඉඳ මැරෙන කෙනා මැරෙනවා කකුල පැටලා වැටලා හරි ඒත් මම මේ කරපු දෙයින් මම හිතනවා මේ කරපු පින් බලයෙන්ම අපි විතරක් නෙමෙයි ඒ 33 දෙනා මට සහයෝගයක් වෙච්ච හැම දෙනාම පින් බලයෙන්ම ඇති කියලා මම හිතනවා අපි තව නිරෝගී ජීවිතයක් ගත කරන්න ගොඩ දෙනෙක් කියනා වගේ අපිට හම්බෙච්ච පේමන්ට් එක ඒ පැසෙන්ජර්ස් ලාගේ ඇස්සලින් වටුණු කඳුළුයි සතුටයි ඒගොල්ලෝ අපිට දුන්න අප්පුඩියයි ශ්‍රේෂ්ඨාධිකරණ නව විනිසුරුවරයෙකු සහ අභ්‍යාචනාධිකරණ නව සභාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාකොඩ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස අද දිවුරුම් දුන්නා. මේ අතර අභ්‍යාචනාධිකරණ විනිසුරු HMD නවාස් මහතා අභ්‍යාචනාධිකරණ සභාපතිවරයා ලෙස දිවුරුම් දීම සිදු වුණා. පාසල් විනය පවත්වාගෙන යාමට බාධා වී ඇති නීති සමාලෝචනය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත් කරන බවයි අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. සීමා සහිත අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමුපකාර සමිතී ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එම සමුපකාර සමිති සමාජිකයන්ගේ විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන් වෙත මිහිදී ශිෂ්‍යත්ව පිරිනැමුණා. තමන්ගේ දුව සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගත්තයි කියලා පාසලට ගිහිල්ලා ගුරුවරියක් දනගස්වපු දේශපාලඥයෝ හිටියා. ගුරුවරු දනගස්වොත් මේ මුළු රටම ඉවරයි කියලායි මම විශ්වාස කරන්නේ. වෙනත් රටවල ගුරු වෘත්තිය කියන්නේ වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය වගේ වෘත්තිය. ලංකාවේ ගුරු සේවයේ කොටස් පහකට වෙන් වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ සියලුම සේවයන් කළා ගුරු සේවය සංවෘත සේවයක් බවට පත් කරලා ගුරු වෘත්තියට සුදුසු තැන ලබලා දෙන්න. දැනටමත් ඒ ගැන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ. අමාත්‍ය දලසලහ පෙරම රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා. මම හිතන්නේ ලබන අවුරුද්ද වෙනකොට ලංකාවේ තියෙන සියලුම ගුරු විද්‍යාල මේ රටේ විශ්වවිද්‍යාල බවට පත් වෙලා ඒවෙන් පිට වෙන සෑම ගුරුවරයෙක්ම උපාධිධාරී ගුරුවරුන් බවට පත් වෙනවා කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පොදු සංධානයකින් දිනන ලකුණකින් මහමැතිවරණයට ඉදිරිපත් වන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. බැසිල් රාජපක්ෂ මහතා සිය පෞද්ගලික සංචාරයක් නිම කර අද දිවයිනට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමු වේ මේ අදහස් පළ කළා. මහමැතිවරණය වෙනුවෙන් නිර්මාණය වන සංධානය සහ මැතිවරණ කටයුතු වේගවත් කිරීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී විමසා සිටියා.
ජනාධිපතිතුමාගේ අගමැත්තමයි කියලා තියෙනවා. මාර්තු මාසයේ මුලින්ම ලැබිච්ච පළවෙනි අවස්ථාවෙම පාර්ලිමේන්තුව විසිරුණා කියලා. මොකද ජනතාවත් රටටත් අවශ්‍ය වැඩ ටික කරන්න අනිවාර්යයෙන්ම ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලැබෙන්න ඕන. කොහොමත් ගිය ජනාධිපති මැතිවරණත් එකටනේ වැඩ කරේ. මොකක් වුණත් ජයග්‍රාහී ලකුණ තමයි ගන්න ඕන ජනතාව ඉල්ලන එක. නව සන්ධානයේ මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති එක්සත් ජාතික පක්ෂ නියෝජිත හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. පක්ෂ රැසක් එකට එකතු වෙලා හදන පොදු ජන බලවේගයේ මහලේකම්වරයා හැටියට අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙක් සමාජිකෙක් වන ගරු රංජිත් මද්දුම බණ්ඩාර මහතා යෝජනා කරනවා නෙවෙයි අපි නම් කරනවා. මොකද මේ නම් කිරීමේ බලය අපිට තිබෙනවා. අද එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොවන සංවිධායකවරු සහ සියලු පළාත් සභා මන්ත්‍රීවද පාර්ලිමේන්තු කමිටු කාමරයට කැඳවලා එතුමන්ලට ප්‍රකාශයට පත් කර අපි අලුත් සන්ධානයක් යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට යන විත්තිය. අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා එක අද ප්‍රකාශයට පත් කරා. නාම යෝජනා මණ්ඩලයේ සභාපති ඒ බලතල තියෙන්නේ සන්ධානයේ නායකයාට. එහෙත් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගිබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ සන්ධානයේ තනතුරු පත්කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවයි. අපි එක්සත් ජාතික පක්ෂයේ ලාංඡනය අලියා ලාංඡනයෙන් මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නට ඕන කියලා. අපේ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් තමයි මේ සන්ධානයේ මහලේකම්වරයා විදියට පත්විය යුත්තේ කියලා. ඒක අපි තීන්දුව කරලා ඉවරයි. ඒ සඳහා රවි කරුණානායක මැතිතුමත් නවීන් දිසානායක මැතිතුමත් ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමාගෙන සමන්විත කමිටුවක් පත් කරන්නට කටයුතු කරා. ගරු නායකතුමා විසින් මහලේකම් ධූරයට පමණක් නෙමෙයි අනෙකුත් තනතුරු වල සඳහාද නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මෙන්ම ස්ථාන කිහිපයකදී මේ පිළිබඳ පළ වුණේ මෙවන් අදහස්. අපිට ආරංචියක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි නාම යෝජනා සම්පූර්ණයෙන් අනුමත කරන්නේ පක්ෂ නායක හැටියට. නෑ එහෙම කන්න ඒක මේ ආණ්ඩුවට කඩේ යන මාධ්‍ය සහ මාධ්‍යවේදීන්ට වාර්තා කරලා තියෙනවා ඒ විදිහට එහෙම එකක් නෑ. එතකොට දැන් පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් ඔබතුමන්ලගේ සටන ඉවරද? දැන් අපි සන්ධානකින් තරම් කරන්නේ දැන් පස්සේ ප්‍රශ්නයක් නැහැ. සන්ධානකින් තරම් කරන සන්ධානයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා නෙමෙයි සජිත් ප්‍රේමදාස මහත්මයා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ජීවිත කාලය තුල ඉල්ලාසීමේ සූදානමක් ඇති බවක් පේන්නේ නැහැ. ඉතින් ඒ නිසාම එතුමාව අස්කර ගැනීමට පක්ෂයේ සාතිශය බහුතරයට ඌමනාවක් තියෙන බවත් පේනවා. ඒ නිසාමයි එතුමාගේ ජීවිත තර්ජනයක් තියෙනවා කියලා මම හිතන ආරක්ෂාවත් වැඩි කරන්නේ නැත්තේ. මොකද සාධාරණ පසුබිමක්. බුද්ධ ඝමේ අපි කියනවා ditta dhamma vedaniya කර්මයද UNP එකට පරිසම් දීලා තියෙනවා. තව අවුරුදු 15ක් 20ක් යන එක්සත් ජාතික පක්ෂයට නායකයෙක් පේන තෙක් මානක නැහැ. UNP එක ඇතුලේ තියෙන කචල් එකේ හැටියට නම් ඕගේ ගොඩේම පේන්නේ නැහැ. අපරාධයක් 155 ඡන්ද දීපු ජනතාව කියලා හිතෙනවා. මම අපොස සාමාන්‍ය පෙළ කරන කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂ නායකයෙක්. දේශපාලනට ඇවිල්ලා පළාත් සභාවේ අවුරුදු 6ක් ඉඳලා පාර්ලිමේන්තුවේ අවුරුදු 4.5ක් ඉන්නවා. ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයා තාම නායකයා. මේ අවුරුදු 5 වරකට එතුමා නායකයා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා විජේනායක යන අය අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළා. ඒ අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා රහස් පොලිස් අධ්‍යක්ෂවරයාට කළ දැනුම් දීමකට අනුවයි. මුදල් විශුද්ධීකරණ පනත සහ අල්ලස් පනත යටතේ වැරදි සිදු කර ඇති බවට රහස් පොලිසිය දැනුම් දීමෙන් අනතුරුවයි නීතිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට පළල් බඳ සහිත ගුවන් යානා ඇණියක් ලබා ගැනීමේදී සිදු වූ බව කියන වංචාවකට අදාළවයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ අදාළ එයාබස් සමාගම අතර ගනුදෙනුවේදී ඇමරිකා ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද අදාළ නිලධාරීන්ට ඊයේ නියෝග කළා. සෑම අංශයක්ම ආවරණය වන පරිදි පූර්ණ පරීක්ෂණයක් කර එහි ප්‍රතිඵල තමන්ට දැනුම් දෙන ලෙසයි ජනාධිපතිතුමා නියෝග කළේ. උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා සිසුන්ට බලපාන ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා එම සිසුන් විරෝධතා පාගමනක් පැවැත්වුවා.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිටට විරෝධතා පාගමනින් පැමිණි සිසුන්ට අමාත්‍යාංශ භූමියට ඇතුළු වීමට අවසර ලබා දෙන ලෙස අමාත්‍ය බඳුරු ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී තිබුණා. එය අනුව ශිෂ්‍ය සංගම් නියෝජිතයන් කිහිප දෙනෙකු අමාත්‍යවරයා හමු වී තම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුවා. අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන්ද එම සාකච්ඡාවට සහභාගී වුණා. ශ්‍රී ලංකාවේ රූපවාහිනියේ මහගෙදර ස්වාධීන රූපවාහිනියේ නව වෙනසට තවත් ඇත්තේ හෝරා කිහිපයක් පමණයි. මෙරට පළමු රූපවාහිනී නාලිකාව ලෙසින් දශක 4ක් පුරා ස්වාධීන රූපවාහිනී මහගෙදර ප්‍රේක්ෂක ජනතාවට සමීප වූයේ ගුණාත්මක මෙන්ම උසස් රසවින්දනයක් තුළින් ජන මනස ප්‍රඥාව වෙත රැගෙන යමින් එහි තවත් සුවිශේෂී පිළිවරක් ලෙස හෙට දිනේදී දැනෙන වෙනස්කම් රසක් ගෞරවනීය ප්‍රේක්ෂක ජනතාව වෙත සමීප කිරීමට ස්වාධීන රූපවාහිනිය සූදානම්. 2020 තාක්ෂණික දශකයේ රූපවාහිනිය අලුත් කරන්නට අප සූදානම්. වසර 40ක් පුරා අප ප්‍රේක්ෂකයාගේ රුචි අරුචිකම් මෙන්ම චින්තන පරාසයන්ද හඳුනාගෙන අවසන්. එම පරිණත බව සමගින් ස්වාධීන රූපවාහිනිය නව ගමනකට අවතීර්ණ වන්නේ ටෙලිනාට්‍ය ප්‍රවෘත්ති කාලීන වැඩසටහන් ඇතුළු සියලු වැඩසටහන්වල නව මුහුණුවරක්ද සමගයි. තොරතුරු තාක්ෂණය සහ සමාජ මාධ්‍ය ව්‍යාප්තිය තුළින් සාම්ප්‍රදායික මාධ්‍යන්ට ස්වකීය ගමන් මඟ වෙනස් කිරීමට බල කෙරෙන යුගයකට අප පැමිණ සිටිනවා. එම අභියෝගයක් අපේ කමත් රැකගනිමින් 2020 නව දශකයට අප සූදානම්. අනතුරක තොරතුර විජයග්‍රහණයක හදගැස්ම අනාගතයක පෙරදැක්ම ඇත්ත නොව ඇත්ත දකින්න ශ්‍රී ලාංකේය ජාතිය නිදහස ලබා හෙටට වසර 72ක් සපිරෙනවා. එම සැමරුම අභිමානවත් ලෙස නිදහස් චතුරාෂ්ට්‍රය අභියසදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සුරක්ෂිත දේශයක් සෞභාග්‍යවත් රටක් යන තේමාවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් නිදහස් සැමරුම පැවැත්වීමට නියමිතයි. කලක් පෘතුගීසින්ටත් තවත් කලෙක ලන්දේසින්ටත් අවසන් වශයෙන් මහා බ්‍රිතාන්‍යටත් යටත් වූ අප නිදහස දිනාගත්තේ 1948 පෙබරවාරි 4 වනදායි. 1972 දී අප රට පළමු ජනරජ ව්‍යවස්ථාව යටතේ ස්වෛරී රාජ්‍යයක් බවට පත් වුණා. නිදහසේ පියාලෙස විරුදාවලිය ලත් මහා මාන්‍ය ඩී.එස්. සේනානායකයන්ගෙන් ඇරවි දේශපාලන විප්ලවය විවිධ යුග තරාතිරම් අවස්ථා පසු කරමින් ජය පරාජයන් පසු කරමින් අද අප සිටින තැන දක්වා ආවග සිහිපත් කළ යුතුයි. මේ හමායන්නේ ශ්‍රී ලාංකේය නිදහසේ 72 අභිමානෙහි සුළඟ. මේ සුළඟ කියාපාන්නේ අපේ රටේ විචිත්‍රත්වය, අභිමානය සහ ප්‍රෞඩත්වය. 1948 ඇරඹේ ශ්‍රී ලාංකේය නිදහස් වංශ කතාව තවත් සුවිශේෂ හැරවුමක් බවට මේ වර්ෂයේ පත්වේ තිබෙනවා. 2020 වර්ෂයේ නිදහස බොහොම අභිමානයෙන් සමරන්නට මෙරටේ ජනතාව තමන්ගේ රථවාහනවල ජාතික ධජයෙන් සරසමින් නිවාස කාර්යාල මේ සියල්ල ජාතික ධජ ඔසවමින් සිය දායකත්වයේ ඔවුන්ගේ ඒ කැමැත්ත මේ සඳහා ලබා දී තිබෙනවා. ජනතාවට බාධාවක් නොවන ලෙස එමින්ම වේදම් සීමා කරමින් චාම් සහ අභිමානවත් ලෙස මෙවර නිදහස් සැමරුම පැවැත්වීමට රජය තීරණය කළා. ම
මේ අතර නිදහස් දින සැමරුම් උත්සවයේ පෙර පුහුණුවීම් අද දිනේද පැවැත්ුණා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකායමින්ම විවිධ සංස්කෘතික අංග ඉදිරිපත් කරන පිරිස් ඊටෙක් ව සිටියා. ජාතික නිදහස් දින සැමරුම් උළෙල පැවැත්වෙන හෙට දිනේ පෙරවරු 7 සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. රුසියා ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සැල්යුකෝව් මහතා පස් දින නිල සංචාරයක් වෙනුවෙන් දෙවෙනට පැමිණියා. කරුණායක ගුවන්තොටුපලේදී ඒ මහතා ඇතුළු පිරිස උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා. රුසියා ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානියා දිවයිනට පැමිණියේ වැඩ බලන ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි යුදමුදාපති ලොතරන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනාවකට අනුවයි. ඔලෙග් සැල්යුකෝව් මහතා සමග එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තවත් කීප දෙනෙකුද සංචාරයට එක්ව සිටිනවා. සංචාරයේ අතරතුර මෙම නියෝජිතින් ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ ත්‍රිවිධ හමුදාපතිරුන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිතින් හමුවීමට නියමිතයි. එසේම හෙට නිදහස් උළෙලේ විශේෂ අමුත්තෙකු ලෙසද රුසියා ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානියා එක්වීමට නියමිතව තිබෙනවා. රුසියා ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානියා බත්රමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ අසල පිහිටි රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වුවා. ඒ මහතා එහිදී සමරු සටහනක්ද තැබුවා. අනතුරුව ශ්‍රී ලංකා යුදහමුදා මූලස්ථානයේ වෙත ගිය රුසියා ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සැල්යුකෝව් මහතා යුදහමුදාපති ලොතරන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා හමු වුණා. ඒ මහතා වෙනුවෙන් උත්තමාචාර පිළපාලියක්ද පැවැත්ුණා. ඔලෙග් සැල්යුකෝව් මහතා හා ශවීන්ද්‍ර සිල්වා මහතා සුහද කතාබහකට නිරත වුණා. වත්මන් රජයට 3/2 ආණ්ඩු බලය ලබා නොදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ පැවති කුරුණෑකල සමුළුවේදී ඉල්ලීමක් කළා. ඒ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ජයර් ජයවර්ධනට 3/2 වඩා වැඩි බලයක් 6/5 ලක්කා. මොකද ජයර් කරේ 6/5 බලයක් පිළිතුරු. ජයර් මහජන්ද තියන්නට කල් දැම්මා. ඔන්න 3/2 ප්‍රතිඵල. අපි නැවතත් මේ ආණ්ඩුවෙන් අහන්න. 3/2 නැතුව කරගන්න බැරි වෙලා තියෙන වැඩේ මොකද? මේ 3/2 කිසිසේත්ම මේ රටේ ජනතාවට හිතකරක බවට පත් වෙන්නේ නැහැ. ලබා දුන්නොත් සහතික වශයෙන් ලබා ගන්නත් බෑ. අපිට 3/2 නැති කරන්න යන ජනතා යුක්ති පෙරමුණට මම යෝජනා කරනවා ලැබිච්ච 3% ආරක්ෂා කරගන්න. පාර්ලිමේන්තු මැතිවරණයේදී 3% නම් ඉතුරු වුණේ. ඒකෙන් එක මන්ත්‍රීවරයෙක් නම් එන්නේ. අන්නේ මන්ත්‍රී කමටවත් අනුර කුමාරට එන්න පුළුවන් වෙන්නේ ඒ 3% ආරක්ෂා කරගත්තොත් විතරයි. ඇයි හොරුවල්ලන්න බැරුණේ අනුර කුමාර දිසානායක මහත්තයාට? අනුර කුමාර දිසානායක මහත්තයා තිටි අරලිය ගහ මන්දිරේ. අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගුණකල මූලික අයිතිවාසිකම් පෙක්ෂමේ වග උත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා. මේ අතර පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. පස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තමන් අනිවාර්ය නිවාඩු යැවීමටගත් තීරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසටයි පූජිත් ජයසුන්දර මහතා සිය පෙත්සමෙන් ඉල්ලා තිබෙන්නේ. පෙත්සම් කාර පාර්ශවයේ සහ නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල වෙනිසුරු මඩුල මෙම පෙත්සම මේ මාස 26 වෙනිදා තෙක්කල් තිබුවා. මේ අතර පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ලබන පස්වන දාතෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිල්ලින ගමකේ මහතා ඇතුළු 4 දෙනෙකුට එරෙහි නඩුව ලබන 7 වන කැඳවීමට කොළඹ මහාධිකරණයේ තීරණය කළා. නීත්‍යානුකූල නොවන ආකාරයට අලිපැටවෙකු ළඟ තබා ගැනීම ඔවුන් තිරෙහි චෝදනාවයි. මහාධිකරණ විනිසුරු ගිහන් කුලතුංග මහතා ඉදිරියේ මෙම නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එය අනිද්දා තෙක් බලපැවැත්වෙනවා. තිල්ලින ගමකේ මහතාගේ අභියාචන පෙත්සමේ නියෝගයද එදින නිකුත් කිරීමට නියමිතයි. අතහැර දමා තිබූ පතලකට වැටි පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අවිස්සාවේල්ල සීතාවක නුගේවත ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වුණේ. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්.
දුගේවත්ත ප්‍රදේශයේ නිවසක් අසල අතහැර දමා තිබූ මෙම පතලට කුකුළු පැටවුන් දෙදෙනෙකු වැටී තිබෙනවා. එම නිවසේ තරුණයා කුකුළු පැටවුන් බේරා ගැනීමේ අරමුණින් පතලට බැසීමට උත්සාහ කිරීමේදී සිහිසුන් වූ බවයි වාර්තා වන්නේ. ඔහු ගොඩ ගැනීමට පතලට බැස ඇති තවත් දෙදෙනෙකුද ජීවිතක්ෂයට පත්වුණා. මෙසේ මියගොස් ඇත්තේ 25, 17 සහ 27 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. පතල් වලේදී විෂවායුවක් ආග්‍රාණය වීමෙන් මෙම මරණ සිදුවන්නට ඇති බවට සැක කෙරෙනවා. අවිස්සාවේල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තුල සිදු කෙරුණු පරීක්ෂා කිරීමකදී ඩෙංගු මදුරු කීටයන් බෝවන පරිදි පරිසර පවත්වාගෙන ගිය 26 දිනෙකු හමු වී තිබෙනවා. ඔවුන් ටෙරෙහිව නඩු පැවරීමට කටයුතු කෙරුණා. 292 දිනෙකුට රතු නිවේදන නිකුත් කෙරුණා. පොළොන්නරුව නගරය ආසන්නයේ පිහිටා ඇති නිවාස සහ ගෙවතු 2000කට අධික සංඛ්‍යාවක් මෙහිදී පරීක්ෂාවට ලක් කිරීමටයි කටයුතු කෙරුණේ. කැලණිය පොලිස් මුද්‍යංශයට ලැබුණු තොරතුරක් මත සිදු කෙරුණු සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා. හෙරොයින් ග්‍රෑම් 50ක ප්‍රමාණයක්ද ඔහු සතුව තිබූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. 36 හැවිරිදි සැකකරු කැලණිය මෝලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. උතුරු පළාතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව සහ රැකියා ගැටලුවලට විසඳුම් සෙවීමට කඩිනම් පියවර ගන්නා බව උතුරු පළාත් ආණ්ඩුකාර PSM චාල්ස් මහත්මිය ප්‍රකාශ කළා. වවුනියාව දකුණු සිංහල ප්‍රාදේශීය සභාවේ අවශ්‍යතා සහ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳව ස්වබැලීම සඳහා පැමිණි අවස්ථාවේදී ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ. මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. බහරගම අපේක්ෂා රෝහලව පිළිබඳව ඉරිදා ජාතික පුවත්පතක පළ වූ වාර්තාවකට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක් පැවැත්වුණා. අපේක්ෂා රෝහලේ සේවකයන් පිරිසකුයි ඊට එක්ව සිටියේ. ඒ සමගින් අටියන් රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk